ආසනගත මගින් ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යන බස් රථ සම්බන්ධයෙන් නව ගාස්තු සංශෝධනයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් මමුණුගම මහතා පවසනවා. මම ගිය සතියේ පොලිස්පතිතුමාට ලිඛිතවම දැනුම් දීමක් කෙරුවා ආසනගත නීති උල්ලංඝනය කරන සියලුම බස් රථ අත්අඩංගුවට ගන්නගෙන කාරණේ. එහෙම හුඟක් තැන්වල කෙරිලා තිබුණා. නමුත් අපිට පේනවා ඒ කෙරුණත් ග්‍රාමීය මාර්ගවල මේ නීතිය කඩන බව පේනවා. අපි මේක නැවතුනේ නැත්තම් ලබන සතිය වෙද්දී නැවත හිටගෙන යෑමේ ගාස්තුවත් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඉඳගෙන යන අයට පුළුවන් එක ගෙවන්න. හිටගෙන යන අයට පුළුවන් ඒ ගාස්තුව ගෙවන්න. ආයි අපි ගාවට ඇවිල්ලා ඒක වෙනස් කරන්න කිව්වට අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අතර පවතින තත්ත්වය හමුවේ මගී ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා. මම ගිය සතියේ පොලිස්පතිතුමාට ලිඛිතවම දැනුම් දීමක් කෙරුවා ආසනගත නීති උල්ලංඝනය කරන සියලුම බස් රථ අත්අඩංගුවට ගන්නගෙන කාරණේ. ග්‍රාමීය මාර්ගවල මේ නීතිය කඩන බව පේන. මේක නැවතුනේ නැත්තම් ලබන සතිය වෙද්දී නැවත හිටගෙන යෑමේ ගාස්තුවත් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මගීකට පුළුවන් ආසනයක් නැතිනම් අරුමතරමේ නීතිය කරන එක කෙසේ වෙතත් හිටගෙන යනවා නම් අර පරණ තිබුණු ආසන ධාරිතාවන් ඉක්මවමින් නීති උල්ලංඝනය කරමින් මගින් ප්‍රවාහනය කිරීම හේතුවෙන් සිටගෙන ගමන් කරන පුද්ගලයන් සඳහා වෙනම ගාස්තුවක් අය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිනුම් අමුණුගම මහතා පවසනවා. මම ගිය සතියේ පොලිස්පතිතුමාට ලිඛිතවම දැනුම් දීමක් කෙරුවා ආසනගත නීති උල්ලංඝනය කරන සියලුම බස් රථ අත්අඩංගුවට ගන්නගෙන කාරණේ. ග්‍රාමීය මාර්ගවල මේ නීතිය කඩන බව පේනවා. අපි මේක නැවතුනේ නැත්තම් ලබන සතිය වෙද්දී නීතිය කරන එක කෙසේ වෙතත් හිටගෙන යනවා නම් අර පරණ තිබුණු ගාස්තුවක් වෙනම ගාස්තුවක් අපි නියම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඉඳගෙන යන අයට පුළුවන් එක ගෙවන්න. හිටගෙන යන අයට පුළුවන් ඒ ගාස්තුව ගෙවන්න.